හලෝ සුබ දවසක් ඉතින් කොහමද ආයෙත් පස්සේ මම මේ පොඩක් පිට දැනක ඉන්නේ ඒක හන්දයි අද අවුට්ඩෝ වීඩියෝ එකක් කරන්න මේ බලාපොරොත්තු වෙන්නේ අවුට්ඩෝ වීඩියෝ ගොඩක් වැදගත් මාතෘකාවක් අද කතා කරන්න සහ ගොඩක් වැදගත් පුද්ගලෙක් ඉන්නවා ඔයාලට හඳුන්වලා දෙන්න ඔක්කොටම ඉස්සෙල්ලා කියන්න අද මාතෘකාව ගැන දැනගන්න ඉතින් විතර කද්දි මොකද වෙන්නේ ඇයි අපි විතර ගන්න හොඳ නැත්තේ විතර වල බය ගැන තමයි මේ එග් මිත් එක ගැන තමයි කතා කරන්නේ. ඉතින් ඔක්කොම ඉස්සෙල්ලා මම ගොඩක් ආදරෙන් පිළිගන්න කැමති ડોક્ટર සුභාෂ් මෙන්ඩිස් ලංකාවේ ඉන්න කීටෝ වෛද්‍යවරයෙක් කීටෝ සම්බන්ධ එක්ස්පර්ට් දැනුවත් තියෙන කීටෝ කන්සල්ටේෂන්ස් කරන වෛද්‍යවරයෙක් SWLG එකත් එක්ක සම්බන්ධ කරා ගැනීම ලැබීම සම්බන්ධව ඔක්කොම ඉස්සෙල්ලා ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපිට ඉදිරි ගමනක් යන්න පුළුවන්. මොකද SWLG එකනොත් බරාඩු කරාගද්දී කීටෝ එක්තරා අවස්ථාවකදී කතා කරනවා ප්ලෑන්ස් ඇතුලේ. ඒකට එහෙම වුණාම මේ ලංකාවේ අපිට සාම්ප්‍රදායේ පොඩක් කඩන්න වෙනවා කීටෝ වලදී. ඒකට සමහරක් ડોක්ටර්ස්ලා කන්න එපා කියලා තින් දේවල් මේ කීටෝ කතා කරද්දී කන්න කියනවා. ඒකට එහෙම වුණාම ඔක්කොම ඉස්සෙල්ලා දුෂ්කරතාවයට පත් වෙන එක පුද්ගලයෙක් තමයි මම. ඉතින් හයිම සතුරු කියන්නේ මේ මිත් එක අපි කාර්යයක් තිස්සේ අපි වැරදි ගැන්වීම ඉගෙනගෙන ඇවිල්ලා ඒවා එක්කෝ පිටරටවල් වලින් එන දේවල් එහෙම නැත්නම් සමාජයෙන් අපි මුඛ පරම්පරාවෙන් හෝ අපි වැරදි දේවල් ඉගෙනගෙන ඇවිල්ලා දැන් ඊට අද වෙද්දී අපි වැරදි දේවල් තාම සාවිච්චි කරන හැම වෙලේම අද ටෙක්නොලොජි දියුණුවේ විද්‍යාව දියුණුවේ අලුත් එවිඩන්ස් හොයාගෙන තියෙන අලුත් සාක්ෂි ඒවා තුලින් මේ වැරදි දේවල් වැරදි මත ඔප්පු කරලා තියෙනවා ඒකට සහයෝගයක් වෙන්න ඒකට ශක්තියක් වෙන්න SWLG එකට මේ වෛද්‍ය සුභාෂ් මෙන්ඩිස් අපි එකතු කරලා ගන්නවා. හරි දැන් මම උකොඩ මිසෙල්ලා පොඩි ප්‍රශ්න ටිකක් අද එළියේ ඉන්න හන්ද මම පොඩි නෝට් එකක් දාගත්තා. මේ ප්‍රශ්න ටික මම ඉදිරිපත් කරන්න. හරි ඉස්සර කියනවා විතර කන්න හොඳ නැහැ. විතර වල කොලෙස්ටරෝල් අධික බැවින් හෘද රෝග ඇතිවීමේ අවදානම වැඩි කරනවා. ඕක හන්ද තමයි අපි ගොඩක් වෙලාවට මේ විතර කන්න එපා කියලා කියන්නේ. මොකද විතර කන්න කියලා කියන්නේ හෘද රෝග වැඩි වෙනවා. එකතු කරාගත්ත ටිකක් තමයි අපි උත්තර දෙන්න සපයන්. හරි ඊට පස්සේ ගර්භණී සමයේ ප්‍රෙග්නන්සි පීරියඩ් එකේදී විතර කන්න එපා කියලා කියනවා. හරි ඒ ડોක්ටර්ස්ලා රෙකමන්ඩ් කරන දේවල්. හරි. ඒතකොට දියවැඩි අරෝගීන්ට කන්න එපා කියලා කියනවා. සහ හැමදාම මේක තමයි වැදගත්ම පොයින්ට් එක. හැමදාම විතර කන්න එපා. ඒක අහිත කරයි කියලා. දැන් ඔයාලා දන්නවා මගේ ජර්නි එකේ මම කිලෝ 45ක් අඩු කරාගත්ත ජර්නි එකේදී මගේ වීඩියෝ වල ඉන්ට්‍රෝ වල කියනවා. හරි. මම දවසකට විතර 45ක් කනවා කියලා කියන මම ඇත්තටම කෑවා. හරි. ඒතකොට මගේ කීටෝ වීඩියෝස් වල මගේ රෑන්ඩම් වීඩියෝස් වල මම මේ වගේ ප්‍රමාණයක් කනවා කියලා කිව්වා. සමහරක් කට්ටිය කියනවා මම එහෙම විතර කෑවට දෙනවද ඒක ඔයා කොහොමද සර්ටිෆයි කරන්නේ ඔයා ડોක්ටර් කෙනෙක්ද කියලා අහනවා. ඉතින් අන්නේ ඒක හන්දා දවල ડોක්ටර් කෙනෙක් එක්කගෙන ආවා ડોක්ටර් සර්ටිෆයි කරයි. හරිද? විතර කන්න හොඳයිද නැද්ද විතර වල තියෙන මේ මොකද්ද මේ මිත් එක මේ අවුරුදු ගානක් තිස්සේ අපි විතර කන්න හොඳ නැහැ කියලා කියනවා. හරිද? කොලෙස්ටරෝල් කියලා කියනවා. ඇත්තටම මේ කොලෙස්ටරෝල් එක්කලා ඇත්තට විතර වල සම්බන්ධතාවයක් කියලා. මොකද්ද මේ අපි කන්ෆියුෂන් එක. මේ කන්ෆියුෂන්ස් එක ක්ලිය අවුට් කරගමු. මොකද මගේ වීඩියෝ එක channel එකේ SWLG එකේ එක්සැක්ට් එක තමයි ෆේමස්ම වීඩියෝ එක. ඒක ඇත්තටම ඔයාලා ෆලෝ කරනවා නම් ඔයාලට ඔක්කොම ඉස්සෙල්ලා තියෙන බය තමයි මේ විතර 6ක් 7ක් විතර 8ක් විතර වගේ කන්න කියලා කියනවා. මේ විතර 6 7ක් අද්දී ඔයාලට කොලෙස්ටරෝල් වෙනවාද ඒ ඉෂුව එක තමයි ඔයාලා හැමෝම අහන්නේ. ඉතින් ඒක හන්දා ඒකට වෛද්‍යාත්මක පිළිතුරක් මම ලබා දෙන්නම්. බය වෙන්න එපා. මේ පිළිතුර බලන්න. ඊට පස්සේ එක් ඩයට් එක කරන කට්ටිය කරන්න. හැබැයි එක් ඩයට් එක නෙමෙයි මගේ weight loss journey එක පටන් ගත්ත වීඩියෝ එක ඩයට් එක ඇවිල්ලා එක්තරා මැද වීඩියෝ එකක්. එකකින් නේ පටන් ගන්නෙ. එකක මැද වීඩියෝ එකක් ඒක හන්දා මගේ playlist වලට ගිහිල්ලා මුල ඉඳලා pure and pure බර අඩු කරා ගන්න එකට ඇවිල්ලා එතනින් එන්න. එතනෙදි මේ journey එක මැදදී හම්බෙන එකක් තමයි එකක. මොකද එක රැයකින් බර අඩු කරා ගන්න බැහැ. හරි. ඒක progressively යන්න ඕන. මේ එක් ඩයට් එකට supportive වීඩියෝ එකක් විදියට සහ මේ එක් මිත් එක ලංකාවෙන් තුරන් කරන්න මේ යුරෝපීය කන්ට්‍රීස් වල නම් ඒක තුරන් වෙලා ඉවරයි. හැබැයි තවත් යම් කිසි සුළු ප්‍රතිශතයක් තියෙනවා ලංකාවෙන් තුරන් කරන්න මේ විතර පිළිබඳව තියෙන බය.
හරි විතර කපම කොලෙස්ටරෝල් හැදෙනවා අරකද මේකද මේකයි කතන්දර ගොඩක් තියෙනවා මේක තුරන් කරන්න අපි එක්ස්පර්ට් වෛද්‍ය මතයකට යමු එහෙනම් මේ ડોක්ටර්ගේ මතය අපි බලමු කොහොම ස්තුතියි අමිල අතරම මම සතුටු වෙනවා අමිල මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් කීට සම්බන්ධව විශේෂ දැනුමක් තියෙන වෛද්‍යවරයෙක් විදිහට ඔයගොල්ලන්ව විශේෂයෙන් මේ එක් සම්බන්ධව තියෙන විද්‍යා මත මොනවද අපි ඇයි එක් ගන්න ඕනේ වගේ තියෙන ප්‍රශ්න ගැන කතා කරන්න මාව සම්බන්ධ කරගෙන ඉන්න සම්බන්ධයෙන් ඒකම අපි ඉස්සරහ ඉදිරියටත් මම අමිලත් එක්ක කව වෙලා මේවා බලව දැනුවත් කිරීම වැඩසටහන ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා එක් සම්බන්ධ අපි කෙලින්ම ප්‍රශ්න වලට ගියොත් විශේෂයෙන්ම පළවෙනි ප්‍රශ්නේ තමයි එක්ස් විතර කෑවම කොලෙස්ටරෝල් වැඩි වෙනවා ඒ නිසා හෘද රෝග වැඩි වීම අවදානම වැඩි කියන කාරණය ඒකම මේ එක්කම වාගේ 6 වෙනි ප්‍රශ්නේ අපි 6 වෙනි ප්‍රශ්නෙට තත් ඒකම උත්තර දෙන්නම් දිනපතා එක්ස් ගන්න හොඳ නැහැ කියන එක. ඇත්තම කියනවා නම් අපේ විතරේක තියෙනවා කොලෙස්ටරෝල් මිලිග්‍රෑම් 200ක් පමණ අපේගේ සිරුර තුර දිනපතා කොලෙස්ටරෝල් මිලිග්‍රෑම් 3000ක් පමණ නිෂ්පාදනය වෙනවා ඒක නිෂ්පාදනය වෙන්නේ අපේ liver එකේ නැත්නම් අක්මාවේ අපි ඒ නිෂ්පාදනය කරන ප්‍රමාණය අපිට අවශ්‍ය ප්‍රමාණයම අපිට කවදාවත් ඩයට් වලින් ගන්න හරි අමාරුයි. ඒ හින්දා තමයි අපේ සිරුර ඇතුළෙන්ම මේ කොලෙස්ටරෝල් නිෂ්පාදනය වෙන්නේ. අපි සමහර වෙලාවට අපි කොලෙස්ටරෝල් අඩුවෙන් ගත්තම අපේ නිෂ්පාදනය liver එකේ නිෂ්පාදනය කරන ප්‍රමාණය වැඩි කර ගන්නවා. කොලෙස්ටරෝල් වැඩි කර ගත්තම අපේ liver එකේ නිෂ්පාදනය කරන ප්‍රමාණය අඩු කරනවා. මේ මම කියන කාරණා සෑම එකක්ම පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙන කාරණා මම ඒවල ලින්ක් පහතින් දාන්නම් ඔය වීඩියෝ එක යටින් ඒතර අවශ්‍ය කන්ටෙන්ට් එක බලන්න පුළුවන් මොනවාද මේ සම්බන්ධ කියලා මේ රිසර්ච් කියලා ඒකම මේ කොලෙස්ටරෝල් නිපද වීමදී අපි බලාපොරොත්තු වෙනවා අපේ සිරුරේ කොලෙස්ටරෝල් කියන අත්‍යවශ්‍ය සංකටය අපේ සිරුරේ හැම සෙල් එකකම කොලෙස්ටරෝල් තියෙනවා ඒ නිසා liver එකේ cholesterol production එකකින් අපේ අවශ්‍ය ප්‍රමාණය දිනපතා maintain කරගෙන ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් අපේ අවුරුදු ගාණක් තිස්සේ මුළු ලෝකෙම මේ cholesterol වැඩි ප්‍රමාණයක් ආහාරයට ගත්තා විශේෂයෙන් විතර වලින් හෘද රෝග ඇති වීම අවදානම ගැන කතා වෙනවා. ඒ සම්බන්ධ පරීක්ෂණත් කරලා තියෙනවා. නමුත් නවතම දැනුම අනුව නවතම රිසර්ච් අනුව මේ cholesterol අපේ ලිමිට් එක කියන්නේ දිනකට ආහාරයට ගන්න පුළුවන් කොලෙස්ටරෝල් උපරිම මට්ටම ගැන බොහෝ රටවල කතා කරන්නේ නැහැ දැන් විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව, කොරියාව, අපේ අසල ඉන්දියාව පවා කොලෙස්ටරෝල් ඒගොල්ලෝ ඩයටරි ගයිඩ්ලයින්ස් වල කොලෙස්ටරෝල් අපේ ලිමිට් එක ගැන කියන්නේ නැහැ. ඇමරිකාව ඒගොල්ලෝ ඩයටරි ගයිඩ්ලයින්ස් ෆෝ ඇමරිකන්ස් කියලා ඒගොල්ලෝ අවුරුදු පහින් පහට අප්ඩේට් කරන ඩයටරි ගයිඩ්ලයින්ස් තියෙනවා. ඒකේ අන්තිමට 2015 2020 අතර කාලයේදී තිබ්බ ගයිඩ්ලයින්ස් තමයි දැන් ක්‍රියාත්මක වෙන්නේ. ඒකේ ඒක අවුරුදු 35ක් තිස්සේ කිව්වා විතර හොඳ නෑ විතර කන්න කැම ලිමිට් කරන්න ඕනේ. ඊට අමතරව කොලෙස්ටරෝල් මිලිග්‍රෑම් 200 කට දවසට ගන්න හොඳ නෑ කියන කාරණේ. ඒගොල්ලොත් ලේටස් ගයිඩ්ලයින් වල ඒක ඉවත් කරලා තිනවා. දැනටත් ඇමරිකන් ගයිඩ්ලයින්ස් වල කොලෙස්ටරෝල් වලට ආහාරයෙන් අපි ගන්න කොලෙස්ටරෝල් ප්‍රමාණය අපේ ලිමිට් එකක් නෑ. එතකොට විතරේක තියෙන කොලෙස්ටරෝල් 200 මිලිග්‍රෑම් 200 වගේ ප්‍රමාණය. ඒ කියන්නේ දැන් පර්සනලි මම දිනකට විතර 3ක් 4ක් වගේ ප්‍රමාණයක් දිනපතා ආහාරයට ගන්නවා. අවශ්‍යයෙන් 3ක්වත් ආහාරයට ගන්නවා. ඒක මගේ මේටර්ස් වලට මගේ ඇඩ්වයිසස් ගන්න කටියටත් මම ඇඩ්වයිස් කරනවා. සහ ඇත්තටම ඒක හුඟක් මේ විශ්වජනක කාරණයක් සමහර කට්ටිය මර අඩු කරගෙන මම ඒගොල්ලන්ගේ පටන් ගන්න කලින් මර කිරන් කොලෙස්ටරෝල් ටෙස්ට් කරලා බලන්න කියනවා. ඊට පස්සේ මේ ටෙස්ට් ප්‍රෝග්‍රෑම් එක කීකඩ පටන් ගත්තන් පස්සේ මාස දෙකකට විතර පස්සේ මම සම ඇඩ්වයිස් කරන්නේ ආපහු කරලා බලන්න කියලා. ඒගොල්ලෝ කියනවා පෞගේ අවුරුදු 3-4ට කෑවට වඩා විතර ප්‍රමාණය මේ මාස දෙකට කෑම නමුත් කොලෙස්ටරෝල් මට්ටම අඩු වෙලා බ්ලඩ් රිපෝර්ට් වල කොලෙස්ටරෝල් මට්ටම අඩු වෙලා. ඉතින් LDL මට්ටම අඩු වෙලා ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම අඩු වෙලා HDL කියලා අපි කියන හොඳ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි වෙලා ඉතින් මේවා ඒක ඉතින් අපි රිසර්ච් කොහෙල බලද්දී ඒක අහමු සිදුවීම නෙමෙයි රිසර්ච් වලින් ඔප්පු වෙලා තියෙනවා HDL නැත්නම් හොඳ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි වෙනවා විතර ආහාරයට ගත්තම ඒවල රිසර්ච් ලින්ක්ස් මම කීපයක් මේකම දාන්න ඒකම
අපි කොලෙස්ටරෝල් වැඩිපුර ආහාරයට ගනිද්දී අපේ ඇඟේ කොලෙස්ටරෝල් නිපදවීම යම් කිසි මට්ටමකින් අඩු වෙනවා. ඊට අමතරව කොලෙස්ටරෝල් සහ හાર્ට් ඩිසීස් සම්බන්ධව තියෙන සම්බන්ධතාවය ඉතාමත් අඩුයි. ඒ කියන්නේ කොලෙස්ටරෝල් කායවයි කියලා පරීක්ෂණ වලින් ඔප්පු වෙලා නැහැ හાર્ට් ඩිසීස් වැඩි වෙනවා කියලා. ඒ සම්බන්ධ කරව මෙටාලිසිස් එහෙම තියෙනවා. ඒවත් මම ලින්ක්ස් ටිකක් දාන්නම්. ඒ නිසා මගේ පළවෙනි ප්‍රශ්න සහ අමිලගේ හයවෙනි ප්‍රශ්න දෙන්න තියෙන උත්තරේ තමයි දිනපතා විතර ගෑවත් කිසිම ප්‍රශ්නයක් නැහැ. සහ දිනකට විතර එකකට වඩා ගෑවට කිසිම අවධානමක් නැහැ. මම පර්සනලි විතර හතරක් තමයි මම කීටෝ ඩයට් කරන්නේ. ඒක මගේ පේෂන්ට් එකට දෙනවා. ඒක මම දන්නවා SWLG එකේ ගොඩක් මේ X ප්‍රොමෝට් කරලා X ඩයට් මේව කරලා ඒකෙන් බෙනිෆිට්ස් ගත්ත ගොඩක් දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ පර්සනලි දන්නවා මේ විතර කන්නපා කියලා මේ ගොඩක් මේ අපි බය කරලා තියෙන හුඟක් ඇත්තටම සාධක නැතුව කියලා ඇත්තටම මේ දැන් අලුත් දැනුම අනුව මේ විතර කියන එක අපිට බය නැතුව ආහාරයට ගන්න පුළුවන් දෙයක්. දෙවෙනි ප්‍රශ්නේ තමයි විශේෂයෙන්ම කහමදය කන්න හොඳ නැහැ කියන එක. ඇත්තටම මේක ගැන කියන්න තියෙන්නේ විතර වල තියෙනවා විතර ඇත්තටම මේ පෝෂණ පැකේජ් එක. ඒකේ විටමින් A, D, E, K කියන ෆැට් සොලියුබල් විටමින් ඔක්කොම තියෙනවා. ඊට අමතරව විටමින් B2, B6, B5, B12 ඒ වගේ විටමින් තියෙනවා. ඊට අමතරව ෆොස්ෆරස්, සෙලීනියම්, කැල්සියම්, සින්ක් කියන මයික්‍රෝනියුට්‍රියන්ට්ස් කියලා වගේන ඛනිජ ලවණ වර්ග තියෙනවා. ඊට අමතරව කෝලින් කියලා රන් විටමින් එකක් වගේ ඒක තියෙනවා. ඉතින් මේ වගේ විටමින් රාශියක් තියෙන පැකේජ් එකක් තමයි විතරේ කියලා කියන්නේ. ඉතින් මේ විතරේ තියෙන විටමින් මම සඳහන් කරපු විටමින් A, D, K, විටමින් B, විටමින් B2, B5, B12 ඒ හැම එකක්ම 95%ක්ම තියෙන විතර කහමදේ. ඒතකොට විතර සුදුමදේ තියෙන්නේ ප්‍රෝටීන් ග්‍රෑම් 6ක් විතර තියෙන සුදුමදේ. විතර සුදුමදේ තියෙන ප්‍රෝටීන් ඇත්තටම ඉතාමත් ඉහළම ගණයේ ප්‍රෝටීන්. විශේෂයෙන්ම ප්‍රෝටීන් ස්කෝ එකක් තියෙනවා අපි ප්‍රෝටීන් වල ක්වලිටි එකමයින ඒකේ 100%ක්ම තියෙන්නේ විතර වල ප්‍රෝටීන් එක. ඇත්තටම විතර වල ප්‍රෝටීන් එක යොදා ගන්නවා වෙනත් පාලු හරි මස් හරි නැත්නම් සෝයා බෝල්ජ් හරි ඒ වල තියෙන ප්‍රෝටීන් වල ක්වලිටි එක මනින්නේ මින්ම විදිහට අපි ගන්න විතර වල ප්‍රෝටීන්. ඒ හින්දා අපි ගන්න ආහාර වලදී හයස්ම ක්වලිටි ප්‍රෝටීන් එක තියෙන විතර වල මුදේ මේ ප්‍රෝටීන් ටික තියෙන විතර සුදුමදේ. කහමදේ තමයි මම අර කලින් කිව්ව ඔක්කොම විටමින් සහ ඛනිජ ලවණ ටික අඩංගු වෙන. ඉතින් විතර වල ප්‍රෝටීන් හැරෙනකොට අනිත් විට පෝෂණ පදාර්ථ වලින් 95%ක්ම තියෙන්නේ කහමදේ. ඉතින් අපි කහමදේ ඉවත් කරලා සුදුමදේ කනවා කියන්නේ ඇත්තටම ඒක පළක් නැති දෙයක්. ඉතින් ඒක තමයි මට දෙවෙනි ප්‍රශ්න සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ. අනිත් එක තමයි විතර මේදේ වැඩි කියන්නේ. ඇත්තටම විතර වල තියෙන මේදේ ගැන කියනවා නම් විතර වල තියෙන ඇත්තටම ෆැට් නැත්නම් මේදේ ග්‍රෑම් 5.5 පමණ ප්‍රමාණයක්. ඒක ඒකෙන් වැඩි ප්‍රමාණයක් තියෙන ඇතරම මොනෝ සැචුරේටඩ් ෆැටි ඇසිඩ් කියන වර්ගයේ ඒ කියන්නේ මේ සම්පූර්ණ වේලම්ල වර්ගයක් තියෙනවා මොනෝ සැචුරේටඩ් ෆැටි ඇසිඩ් කියලා. ඒක අපේ ඇසිඩිටි තමයි ගුණයි. වැඩිපුරම තියෙන මොනෝ සැචුරේටඩ් ෆැටි ඇසිඩ් ඊටමතර පොලි අන්සැචුරේටඩ් ෆැටි ඇසිඩ් සැචුරේටඩ් ෆැට් එහෙම නැත්නම් සම්පූර්ණ වේලම්ල තියෙන ඊටම සුළු ප්‍රමාණයක් ග්‍රෑම් 1.6 ප්‍රමාණ ප්‍රමාණයක්. ඉතින් අපිට මේ සැචුරේටඩ් ෆැට් එහෙම නැත්නම් සම්පූර්ණ වේලම්ල වලට ලංකාවේ ඩයටරි ගයිඩ්ලයින්ස් වල තියෙන අපේ ගන්න කැලරි 10% ප්‍රමාණ ප්‍රමාණයකට සීමා කරන්න කියලා. ඒ සීමාව ඇතුලේ ගත්ත වුණත් අපිට මේ අතරම කැලරි 2000ක් වගේ කන පුද්ගලයෙක්ට විතර 6ක් නැත්නම් 7ක් කිසිම ප්‍රශ්නයක් නැතුව ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා තෙල් වැඩි කියන විතර තෙල් වැඩි කියන මතය මත බදනම් වෙලා විතර කැම සුදුසු නැහැ කියන එකත් අපි මම කිසිත් දැක්කේ වෙන්නේ නැහැ. ඒ නිසා බය නැතුව මේ විතර ආහාරයට ගන්න කියලා තමයි නැවත ඒ සම්බන්ධයෙන් උනා කියන්න තියෙන්නේ. අනිත් එක තමයි මේක හේතුව මම හිතන්නේ ඉතින් අවුරුදු ගාණක් තිස්සේ අපි මේ විතර වලට බය කරලා තියෙනවා. විශේෂයෙන්ම අපේ දෙමව්පියෝ කිසිම අවශ්‍ය සාධක රහිතව බොරුවට අපි බය කරනවා. ඒ බය තාම අපේ හිතවල තියෙනවා. ඒකයි මේ විතර කායම සම්බන්ධ වෙච්ච ගැටලුවක් ඇති වෙලා තියෙන්නේ. නමුත් යුරෝපයේ විශේෂයෙන් මේ බය නැති වෙගෙන යනවා. ඇමරිකාවේ තව 35ක් කිසේ වල කිව්වේ කන්නේ පහිර දැන් ඒක අයින් කරලා තියෙනවා. ඒ හින්දා කිසිම බයක් නැතුව විතර ආහාර ගන්න පුළුවන්.
අනිත් කාරණේ තමයි ගර්භණි සමයේ විතර ආහාරයට ගැනීම හොඳ නැහැ කියලා ප්‍රශ්න තමයි හිතන්නේ මම නම් චර්මය ගැන අසර නැහැ සමහරට ගොඩක් අටිය වැරදි මතයක් වෙනවා නේද ගර්භණි සමයේ ගර්භණි මාතාවට දෙන්න පුළුවන් ඉතාමත් හොඳ පෝෂණ පැකේජයක් තමයි විතර කියලා කියන්නේ විශේෂයෙන්ම කිව්වොත් විතර වල තියෙන කොලින් කියලා විටමින් එක ඒක දැන් අතරම මේ විටමින් එක හොයාගත්තේ 1998 විටමින් වලට දැම්මේ කොලින් වලට හොයාගෙන තියෙනවා මේ අපේ neural tube defects කියලා දෙන්නේ තියෙනවා ඒ කියන්නේ උපතින්ම ඇති වෙන ඉතින් දරුවෝ ගැන ආබාධ ඒවා වළක්වා ගැනීම හැකියාව කොලින් වලට තියෙනවා කොලින් අඩුවෙන් අපේ ඩයට් එකේ ගත්තොත් ඒ neural tube defects ඇතිවීම හැකියාව හුඟක් වැඩි වෙනවා ඉතින් අතරම අපිට දිනයකට අවශ්‍ය කොලින් ප්‍රමාණයෙන් 130ක් විතර එක විතරක දෙනවා ඉතින් ගර්භණී සමයේ බය නැතුව විතර එකක් දෙකක් වගේ කන්න පුළුවන් ගර්භණී සමයේ කීරෝ බෑග් කරන්න අවශ්‍ය නැහැ සුබ්සුබ් නැහැ නමුත් ඉතාමත් හොඳ කොලින් ප්‍රබේධයක් වෙන විතර ආහාරයට ගැනීම ඉතාමත් හොඳයි ඒකම තවත් පරීක්ෂණ වලින් ඔප්පුලා තියෙනවා කොලින් කියන මොළ ද්‍රව්‍ය ෆීටස් එකේ නේ නැත්නම් වැඩෙන කලලේ දරුවාගේ මවට වගේ හත් ගුණයක් තියෙනවා කියන්නේ ඒකෙන් පේනවා විශේෂයෙන්ම නර්ව් සෙල්ස් හදන liver එකේ functions වල නක්මාය කාර්යයන් වලට කොලින් කියන විටමින් එකේ ඉතාමත් අත්‍යවශ්‍ය වැඩෙන කලලයට ඒ නිසා පිටර කියන එක සිව බයක් නැතුව ගර්භණී සමයේදී ආහාර ගන්න පුළුවන් අනිත් එක තමයි දිය වැඩියා රෝගීන්ට පිටර ගන්න එපා කියන එක ඒකත් ඇත්තටම මම හිතන්නේ නිසි එවිඩන්ස් නැතුව කියන කතාව කියලා මොකද එවිඩන්ස් වල තියෙන්නේ පිටර කියන එක ඉතාමත් හොඳ ආහාරයක් දී වැඩිවා තිබුණා වුණත් විශේෂයෙන්ම දැන් කොලෙස්ටරෝල් වලට අප ලිමිට් එක අයින් කරලා තියෙනවා නමුත් එක පිටරයක් නැත්නම් දෙක දිනපතා දී වැඩිවා රෝගීට ආහාර ගත්තට කිසිම ප්‍රශ්නයක් නැහැ මම පර්සනලි කීටෝ ඩයට් කරනවා නම් දී වැඩිවා රෝගී කීටෝ ඩයට් කරනවා නම් අනිවාර්යයෙන් වෛද්‍ය උපදෙස් ඇතුළු කරන්න ඕනේ ඒකත් type 2 diabetic කට්ටියට විතරයි අපි කීටෝ ඇඩ්වයිස් කරන්නේ. කීටෝ ඩයට් වලින් මම පර්සනල් එක්ස්පීරියන්ස් කරලා තියෙනවා diabetes ගොඩාක් රිවර්ස් වෙනවා. ඒ රිවර්ස් වෙන කාල සීමාව තුළ ඒ පුද්ගලයන් ගොඩාක් මේ විතර ආහාරයට ගන්නවා. ඇත්තටම මේගොල්ලන්ගේ lipid profile එක හුඟක් හොඳ ආතල් හැරෙනවා. insulin resistance කියන එක කියන්නේ insulin වලට තියෙන ඉන්සුලින් වැඩ කරන්නේ නැති ගැතියන්ගේ හුඟක් අඩු වෙනවා විතර ආහාර ගැනීම ඒවත් පරීක්ෂණ වලින් ඔප්පුලා තියෙනවා ඒ රිසර්ච් ලින්ක් එකකුත් මම දාන්නම් ඉතින් දිවැඩියා රෝගීන් විශේෂයෙන්ම විතර එකක් මට බය නැතු කියන්න පුළුවන් දිනපත ආහාරයට කිසිම ප්‍රශ්නයක් නැහැ ඊට වඩා කරනවා නම් විශේෂයෙන්ම කීටෝ ඩයට් එක කරනවා නම් වෛද්‍ය උපදෙස් එක්ක කරනවා නම් වඩා සුදුසුයි ඒකම ඊළඟ ප්‍රශ්න තමයි මේ විතර වල එතන ප්‍රශ්න ටික ඒ ටික තමයි නමුත් මම සමරිකක් වගේ කිව්වොත් පළවෙනියටම අපි කිව්වේ මේ විතර සහ හෘද රෝග අතර අවදානම ඒ කියන්නේ කියන රිසර්ච් එකෙන් සම්ම සම්බන්ධය හුඟක් අඩුයි විතර පය නැතුව ආහාර ගන්න පුළුවන් විතර වලින් එන කොලෙස්ටරෝල් වල අප ලිමිට් එක ගැනත් දැන් තවදුරටත් කතා වෙන්නේ නැහැ අනිත් එක තමයි විශේෂ බොහෝ රටවල් වල අපි මම හිතන්නේ අපේ රටවල් වලට මේ දැන් තියෙන ඩයටරි ගයිඩ්ලයින්ස් අවුරුදු පහක් විතර ඇති වෙනස් වෙයි දැන් වෙනස් වෙන්නේ නැතත් කොලෙස්ටරෝල් අප ලිමිට් සමහරට ඕස්ට්‍රේලියාව කැනඩාව නව ශ්‍රීලන්තය කොරියාව ඉන්දියාව ඇමරිකාව වගේ රටවල් වගේ අපි කොලෙස්ටරෝල් අප ලිමිට් එක වගේ රයි වෙයි එතකොට මම හිතන්නේ මේ විතර වල තියෙන ප්‍රතිරෝධය ටිකක් අඩු වෙයි අපි එතකන් බය නැතුව විතර වලින් තියෙන මේ බෙනිෆිට්ස් ටික අරගෙන විතර ආහාරයට ගන්න කියන පරිදි තමයි මට දෙන්න තියෙන්නේ ඒකම මේ වගේ ඉදිරියටත් මේ සමහර මිත්‍යා මත ගැන සහ වැරදි මත ගැන සහ නව දැනුම ගැන දිගටම ඔයගොල්ලෝ දැනුවත් කරන්න අමලත් එක්ක මම එන්න බලාපොරොත්තු වෙනවා ඔබලට බොහොම සුබ දවසක්